Tam se kaldı. Eyvah merdiven abi. Bakayım Murat tam sıra mı ne? Tam sıra sahili de o ne? Ha? Giyat da o ne? İlle ne kadar değil mi? Hadi ende de ne? Ne kadar değil mi? Umba? Oh oh, mama damay. තමුන් කියපු ගාන එක රුපියලක්වත් අඩු නැතුව ඒ විදියටම මෙතන තියෙනවා. අපි දැන් මේ ගනුදෙනු ඉවරයක් කළා තාම. හරි. මං කියපු ගාන ඒ විදියටම ගෙනාවනම් අපි දැන් මේ ගනුදෙනු ඉවරයක් කරමු. හැබැයි මට එකටම සල්ලි ටික බලන්න ඕනේ. තමුන්ට සල්ලි ටික ඔක්කොම බලන්න පුළුවන්. මට මගේ දීමන්ත ටික දුන්නට පස්සේ. ඒකත් එහෙමද? මට දීමන්ත ටික තමුසේ සෙල්ලම් කරන්න තෝරගත්තේ වැරදි මිනිස්සු දෙන්නෙක්ව. එහෙනම් සුබ ගමන්. උඹ බාවද? කොටිය බලම යන්නේ කි? හිතන මම එන්නේ කොටුම් වෙයි කියලා. බෑ දැන් මට එන්න කිව්වේ. එන්න කිව්වද? මම උඹට එන්න කිව්වේ උඹේ අනාගතය හදලා දෙන්න. හා මොකක්? උඹ මගේ අනාගතය හදලා දෙන්න? ඔව්. අයියේ පාද. උඹ මට කියන්න තියෙන දේ ඉක්මනට කියවා. මොකද මට තව වැඩ තියෙනවා. හරි මං කෙටියෙන් කියන්නම්. මං කියන දේට උඹ කැමති වුණොත් උඹත් ගොඩ මාත් ගොඩ. අර උඹේ හොඳම යාළුවා ඉන්නව නේද? මෙයා මට දැන් වාතයක් වෙගෙන ඉන්නවා. ඉස්සර මට ආපු ඔක්කොම බිස්නස් දැන් යන්නේ මිනිහට. දැන් බලන්න මිනිහ ඉන්න තැන මිනිහට ඕන තරම් සල්ලි දෙනවා. මිනිහට ඕන තරම් මිනිස්සු ඉන්නවා. හැමෝම කතා වෙන්නේ මිනිහ ගැන. හැමෝම කතා වෙන්නේ මිනිහගේ වැඩ ගැන. මේක තවත් මෙහෙම වෙන්න දෙන්න බෑ. මෙහෙම වුණොත් මට වෙන්නේ පාරට බහින්න. මට ඕන ඔක ඉක්මන් ඉවරයක් කරලා දාන්න. ගොඩ වෙදන් දෙන්න කොටි කියන්නද? උඹ හිතනනම් ලේසියෙන් මගේ යාළුව ඉවරයක් කරන්න බෑ. එහෙම හිතන් ඉන්න ඕන කිහිණයක් විතරයි. උඹට කිහිණයක් වෙන්න පුළුවන්. ඒත් මට බැරුණාට උඹට පුළුවන් මම ඉවරයක් කරලා දාන්න. මොකද මිනිහා කවදාවත් හිතන්නේ නෑ උගේ ළඟින් මින් උඹ ඉවරයක් කරලා දායි කියලා. තවද විශ්සුදෝයි. තවම සිතුවා සහෝදරෙක් වගේ ඉන්න යාළුවා මම එහෙම කරයි කියලා. මං දැන් මේ කියන්න යන දේ මොහොතට අහගනේ. මෙච්චර කාලයක් මිනිහාගේ ළඟින් හිටියේ තමුසේ. මෙච්චර කාලයක් මිනිහාගේ හැම වැඩකටම උදව් කරේ තමුසේ. ඒත් අඩමුතරම එක මිනිහෙක් තමුසේ ගැන කතා කරනවා. ආ නෑනේ. ඔක්කොම කතා කරන්නේ මිනිහා ගැන. උඹ කැමති නැද්ද? හැමෝම උඹ ගැන කතා වෙනවනේ.
තමුසු වෙ ඉවරෙක්ක දැම්මොත් තමුසුට පුළුවන් උගි තැනගන්න. පොඩ්ඩක් හිතලා බලන්න. ඊට පස්සේ අපි දෙන්නට පුළුවන් එකතුලා වැඩ කරන්න. මම මිනිහට කෝල් එකක් දාලා හෙට පොඩි ඩීල් එකක් දා ගන්න. එතකොට මිනිහ තමුසෙත් එක්ක මාව හම්බෙන්නේ. අන්න එතනදී මිනිහට මාවට වෙන විදිය පොඩි හොරවැඩක් කරන්න. එතකොට මිනිහ අනිවාර්යෙන් මාත් එක්ක වලියක් දා මාව මරන්නේ. අන්න එතකොට තමුසෙ මිනිහ විරක් කළා. මොකද කියන්නේ? තමුසෙ වැඩේට කැමතිද? හරි මම කැමති. මම කවදාවත් හිතුවේ නැහැ මගේ සහෝදරය වගේ හිටපු උඹ මට මෙහෙම කරයි කියලා. උඹත් එක්ක මෙච්චර කාලෙ හිටියා කියලා මම ලැබුණ දෙයක් නැහැ. මම මොකට මොකද කරන්නේ? අපි මොකද පොයේ පාර කයින් සික්කලා දාමු. නෑ නෑ. මේක වෙන්න බෑ. උඹ දා මරනෝනේ. උඹ කොහොමද ආය ආවේ? තමුසේ හේතුව එදා මම මරුණා කියලා නේද? තමුසේ හිතනවාද ඔය එච්චරේසියෙන් මේ මාව මරන්න පුළුවන් වෙයි කියලා? මං දැන් තමුසට පොඩි නාට්‍යයක් පෙන්වන්න යන්නේ. මේ නාට්‍යය බැලුවට පස්සේ තමුසට හොඳට තේරුම් ගන්න පුළුවන් එදා මොකක්ද උනේ කියලා. ආ ඊට කලින් තමුසට යාළුවෙක් හඳුන්වලා දෙන්න තියෙනවා. තමුසේ මෙයාව හොඳට අඳුරනවා ඇතිනේ. උඹ හෝ 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 කලබල වෙන්න එපා. තාම නාට්‍යය පටන් ගත්තේ නැහැ. තමුසේට මතකද එදා තමුසේ මූට එන්න කියලා මාව මරන්න ප්ලෑන් කළා. මූට මාව මරන්න කියලා. තමුසේ එදා හිතුවේ ඇත්තටම මූ මාව මරයි කියලා නේද? තමුසේ දන්නවද එදා මූ තමුසේව හම්බෙලා ගියාට පස්සේ ඇත්තට මොකද උනේ කියලා? හලෝ මචං, ඔබ කොහෙද ඉන්නේ? මම දැන්නම් පොඩි වැඩක ඉන්නවා කියපන්. ඔබ කොහේ හිටියත් කමන්නේ, මේ දැම්ම මා හම්බෙන්න වරේ. මං දැන් උඹට මං ඉන්න තැන ලොකේෂන් එක දාන්න. පුළුවන් තරම් ඉක්මනට වරේ. අයිබ මොකද්ද කේස්? මොකක් ප්‍රශ්නයක්ද? ඒක මම උඹට ආවට පස්සේ කියන්නම්. ඉන්න තැනකින් ඉක්මනට වරේ. හරි මං හරි මම ඉක්මනට එන්න. හරි ඉක්මනට වරේ. මොකද්ද මං කේස් එක? ඇයි හදිස්සියෙන් එන්න කිව්වේ? මං කියන්න යන දේ අහලා ඔබ කලබල වෙන්න එපා. ඔබ දන්නවද චාර්ජ් කාර්ය ගැන? ඔව් ඉතින්. මිනියමට කතා කරා. මිනියවට යක් හම්බෙන්න එන්න කියලා. මං මේ දැන් ගිහිල්ලා මිනියව හම්බෙලා යන ගම. මොකක්? ඔබ මොකටද ඌව හම්බෙන්නේ කියේ? ඔබ මට නිකමටවත් එහෙම දෙයක් ගැන කිව්වේ නැහැ නේ. අනිත් එක උඹ හොඳටම දන්න ඌ අපිත් එක්ක ගේමට ඉන්නේ කියලා. එහෙම එකෙක් අයි උඹ හම්බෙන්නේ කියේ. මචං මං ඒකින්දම තමයි මිනිහව හම්බෙන්න ගියේ. මොකද මම හොඳටම දන්නවා මිනිහ කතා කරන්නේ අනිවාර්යම මොකක්ද ගේමකට කියලා. මට ඕනුනේ ගිහිල්ලා මිනිහ මොකද්ද කරන්න යන්නේ කියලා දැනගන්න. ඒ වුණාට උඹට නිකමට හරි කලින් මට මේක ගැන කියන්න තිබ්බා. මචං මේ ගැන මම උඹට කලින් කිව්වනම් මේ ගමන මට කියනවත් යන්න දෙන්නේ නැහැ කියලා දන්න හින්දා තමයි මම ගිහිල්ල ඉවරලා ඊට පස්සෙ උඹට විස්තරය කියනවා කියලා තීරණය කරේ. හරිද මිනිහා මොකද්ද උඹට කිව්වේ? මිනිහ හදන්නේ උඹව මරලා දාන්න. මොකක්? ඌ මේ මාව මරලා දාන්න? පුළුවන් නම් ඇවිල්ලා ඌට මාව මරන්න කියපන්. ඌ මාව මරනකම් මම බලන් ඉන්න. විලුනේ මේ බං. උඹ දන්නවද උඹව මරන්න යන්නේ කොහමද කියලා? කොහමද? ඌ මට කියනවා උඹව මරලා දාලා. මොකද කියන්නේ? අද මෙවරයක් කළා දාමුද? නෑ නෑ නෑ. අපි කලබල වෙන්න හොඳ නෑ. මිනිහ හැදුවේ මට ගේමක් දෙන්නනේ. අපි දැන් දෙමු මිනිහට
හිතා ගන්නවත් බැරි විදියකේ ඒවා. හරි, දැන් මොකද්ද කරන්න යන්නේ? අපි වෙන්න මිනිහට හොඳ නාට්‍යයක්. මිනිහා හෙට මට කතා කරන්නේ මිනිහා හම්බෙන්න එන්න කියලා. අපි යමු හෙට අනිවාර්යෙන් මිනිහා හම්බෙන්න. දැන් මං තමුසට කියන්නම් එදා මං තමුසට ගහපු ගේම් එක මොකද්ද කියලා. තමුසේ හිතන් හිටියේ ඇත්තටම මූ එදා මට පිටියෙන් යන්න කියලා නේද? තමුසේ දන්නවද එදා අපි දෙන්න කරේ රඟපෑමක් කියලා? එදා මම තමුසේව හම්බෙන්න එන්න කලින් මගේ පිටට පොඩි ගාඩ් එකක් දාගෙන ආවා. එදා තමුසේ හිතුවේ මම ඇත්තටම මට පිහියෙන් ඇල්ල මරලා දැම්ම කියලා නේද? ෂිට්. තමුසේට මතක ඇතිනේ. තමුසේ එදා මාව කාර් එකේ දාගෙන ගිහිල්ලා පාරක් අයින්ට විසික් කරලා දැම්මා. තමුසේ දන්නවද ඊට පස්සේ මොකද උනේ කියලා? අපි මිනිහට උඹ තව ටික දවසක් මම මැරුණ කියලා හිතේ තියාගෙන සතුටින් ඉන්න දෙමු. ඊට පස්සේ අපි මිනිහට වැඩේ දෙමු. මේ කතාවේ අධ්‍යක්ෂක මං. තමුසේ ඒකේ හිටපු නිකම්ම නිකං නළුවෙක් විතරයි. සින් තමුසේට තිබුණානේ එදාම මාව ඉවරක් කරලා දාන්න. මං එදා එහෙම කරා නම් කොහෙන්දයි මේකේ මෙච්චර ආතල් එක? දැන් වැඩි කතා ඕනේ. අපි මේ කතාව මෙතනින් ඉවරයක් කරලා දාමු. මං සරි ඉල්ල ගන්න දෙන්න. මං මරන්න බා. මට යන්න දෙන්න. එහෙනම් සුබ ගමන.